ඒයින් චන්ද්‍ර පාල හිත හොඳ මිනිහ කොච්චරන්නම් හිත හොඳ කියනවනම් හිත හොඳකමට මිනිතුන්ට බීට වෙන්න ගින් කොරන්නෙම මගෝ ටික. එහෙනම් චන්ද්‍ර පාලගේ මගෝ ඩියඩ ටික බලමුද? සීයේ උඹ කවද්ද මගේ මුණුපුරෙක් කරි පුටෙක් කරුනේ සීය ගාට. හරි හරි සීයේ, මේ ඉතින් කොහෙ ගිහිල්ලා ලවන්ද? මේ සුඩට සුඩේ ඇදගෙන දාන්නේ මකටුත් අරන් කිරියම්ම දාරේ ඇදෙට ගියා. ඈ කිරියම්ම දානකට ගිහිල්ලා කිරියම්ම දාන වලට යන්නේ ආච්චිලානේ. සීය සෝජරියක් කරගෙනද? එහෙනම් ආච්චිනෙ වෙන්න ඕනේ. මේ ආච්චි මං ගෙදරට ගිහිල්ලා ඇරලන්න යන්තත් අමාරුයිනේ. ආච්චි තොට මගේ මොන මොන හරි පේනවද? මං ආච්චි කෙනෙක් නෙමෙයි. මං කිව්වේ මේ සුඩට සුඩේ ඇඳගෙන ධාන්‍ය බකටුත් ඇරන් මං පන්සල් ගියේ ධාන්‍ය පූජා කරන්න. පූජා කරලා එන ගම විටක් කෑව කක්ක වරකුත් ඇද නබොල. අගේ කක්ක වරක් ඇදෙන්න තරම් විටේ වැදුනා? උණු ඉදුම් කළා පුවකුයි හුණු චුට්ටක් වැඩිින් කපංකෝ. දැන් සීයා ඔහොම පයින් යනකොට හවස් වෙනවා. ආයෙත් මග තමයි ඉරෙවෙන්නේ. මං ගිහින් දාලා එන්නම් ගෙදරට. මාත් දැන් මෙහාට තමයි. එච්චරයි කරුණාව. අපේ සීයා නැති වෙලත් දැන් අවුරුදු 10ක්ම වෙනවා. මට ඉතින් සීයලා දැක්කම දුකේ බෑ. ඒකනේ සීය කියලා කතා කරන්නේ. අම්පි යන්. හරි යමකෝ එන. අනේ හොඬ කොල්ලුවා. මං කියපු විදියටම පරිස්සමෙන් ගෙදරට ඇරලුවා. උඹට මේ තේකකට හදා දෙන්න තිබුණ හොඳයි. මේ කිරිමත් තාන මොන තේද සීයේ? මම කොහින් එන්න? හොඳයි හොඳයි උඹට පින් ඈ. මොකක් හොටෙයනේ ලොකු හාමුදුරු සමුදියේ සල්ලි නාදා නාදා නෑනි. අයියෝ චන්ද්‍රපාල පාලු පැලේ මම ගැනේ මගේ දකුණු ඇටේ වැදුනා බුරු ඇදේ බුරු ඇදේ. චන්ද්‍රපාල මුදලාලි වපුරලා ඉවරද? වපුරලා නම් ඉවරයි මුදලාලි. ගිය පාර වගේ මේ පාරත් කෙලවුණොත් නම් කුබුරු කෙරිවාව අතහැරලම දානවා. ඒ තරමට එපා වෙලා තියෙනවා. ආ ඇයි බං උඹ එහෙම කියන්නේ? ගිය පාර කියලා හරි අසන්නක් තිබුණේ නැහැනේ මුදලාලි. මට කියලා තියෙන්නේ තර හිච්ච කුබුරු කෑල විතරයි. ඒකට මුදලාලි යාන වාහන මේ ලොකු කඩේ කුබුරු වතු පිටි හැමදේම තියෙනවා. මට අර හිච්ච කුබුරු කෑල්ලෙන් එන චූටි ආදායම විතරනේ තියෙන්නේ. මේ ආත්මවත් පිනක් කරගන්න ඕනේ ඊළඟ ආත්මෙ සැනසීමෙන්. ඒක නම් ඇත්ත බං. අපි මේ ආත්මේ කරන කිනව තමයි ලබන ආත්මෙට ගෙනියන්නේ. කෝකටත් කියලා පිනක් දාමක් කරගන්න එක ඇඟට හොඳයිනේ. ඒක තමයි මුදලාලි. ඔන්න ඔය පැටිස් එක දෙන්නකෝ. මේ අපේ කුකුල්ල තුන් දෙනෙක් ඉන්නවා. ඔය හදා ගන්න කවුරුහරි කැමති එක්කෙනෙක් ඉන්නනම් මේ අපේ කඩේ පැත්තරල් පොඩ මාව හම්බෙන්න කියනවා. කුකුල්ල තුන් දෙනෙක්? ඇයි උන්ව දෙන්නේ? කුකුල්ලෝ 10 දෙනෙක්ම හිටියා. මට ඔය කුඹුරු වැඩයි කඩේ වැඩයි එක්කන් ඔවුන් බලන්න වෙලාවක් නැහැනේ. හාමිනේටත් වැඩ. ඉතින් ඔය 7 දෙනෙක්ම කලවැද්දෝ කෑවා. ඔය ඉතුරු වෙලා ඉන්න තුන් දෙනා හරි වෙන කාට හරි හදා ගන්න දුන්නොත් ඒකත් මට පිනක්නේ. අනික ඔය කුකුල්ලෝ දෙන්නෙක්ම කිකිලියෝ. එහෙනම් මුදලාලි කුකුල්ලු තුන් දෙනා මට දෙන්නකො. මට කියලත් ඉතින් එහෙමට වැඩක් නැහනේ. කුකුල්ලු තුන් දෙනාම මොකටද හදලා කඩේටම දාන්න බැරියයි. විතර
මුදලාලටත් ඉතින් පිනක්නේ. මට දෙන්නකො. හරි හරි. මං උඹට දෙන්නම්. හැබැයි උඹ කාටවත් විකුණන්න බෑ පුතෝ. පිසුද මුදලාලි. හරි හරි. වරෙන් ගොයන. ඌඩුව තියෙන පිටිපස්සේ. අරම අරන් දෙන්න. මුදලාලි කොහෙද මේ යන්නේ? මං යනවා මං අර පොරියට සල්ලි ටිකක් දුන්නා ඒ ටික එකතු කරන්න. මාත් මේ කඩේ පැත්තට යනවා මුදලාලි. කඩේ වහලද? ආ නෑ හාමිනේ ඉන්නවා. ආ සෝඩ එහෙම තියනවද? සෝඩ නම් තිබ්බාදත් කොහෙද? මොකද අඩියක්වත් දාන්නද? අපිට මොන පාටිද මුදලාලි? එහෙනම් මේ සෝඩ ගෙනියන්නේ නිකම් බොන්නද බං? වෙලාගෙත් මහතානි බොරුවනේ තියෙන්නේ. බොරුවක් නෙමේ මුදලාලි මේ මං කියන්නේ. අපේ මේ චන්ද්‍රපාල අයියා ඉන්නව නේද? චන්ද්‍රපාල අයියට කවුතෝ කෝතෙක් කුකුල්ල තුන් දෙනෙක් දීලා මේ නිකන් පිනට දෙන්නෙක් අරගෙන ගියා හන්දිය නානායි කඩේට. ගිහිල්ලා ගත්තා රුපියල් 4000ක්. එහා පැත්තේ දැල් කඩේට ගියා ගත්තා සීල් බෝතල. මං දැන් ඒ සීල් බෝතලේ තියලා මුදලාලේ කඩේට යන ගමන් ඉන්නේ සෝඩා බෝතලයක් අරගෙන. සෝඩා තියෙනවද? වප්පච්චිගේ අම්මට හික්කඩු යන්න. චන්ද්‍රපාලයා මම දීපු කුකුල්ල විකුණලාද? ඔව් කවද හැම ගහනවා මං ගෙදරට ගිහිල්ලා. දෙන්නයි නෙවෙයි. කමන්න. ඉතුරු කුකුල ගෙදර ඉන්නෙපේ. ඔබ දැක්කේ නැද්ද තව කුකුලෙක් ගෙදර ඉන්නා? කුකුලෙක් නම් ඉන්දියා මං අනිත් එවන් දෙන්න ඔය ටවුන් එකට ගිහිල්ලා විකුණන්න කලින් ඌව සුද්ධ කරලා කෑලි කෑලි කපලා චන්ද්‍රපාල අයියට දීලා ආවේ. දැන් ඉතින් අර හැලියේ ගොජ්ජෝ ගොජ්ජ ගාලා ඉදෙනවා ඇති. සුපිරි බයිට් එකට මුදලාලිත් යන ෂොට් එකක් දාමු. සුපිරි ඈ. චන්ද්‍රපාල හොත්තෝ උදේ තියා පාලු පැලේ මම නගනේ හඳට යනවා කියලා රූබඩ් දුන්නට හඳ පේනවා විතරනේ බං. ඈ සුලිමලයෝ අපි තෙල් ගත්තේ කිලෝමීටර් පොඩි ප්‍රමාණයකට. තව කිලෝමීටර් 7-8ක් යන්නනේ මං හන්දට. රොකට් එකේ තෙල් නැ. තෙල් ගහන ෂෙඩ් එකක් තියෙනවද බං? සල්ලිත් තියෙනවා. ෂෙඩ් එකක් තමයි ප්‍රශ්නේ. ජගතයාගේ ෂෙඩ් එක නම් තියෙනවා. ඕක මේ වෙලාවට කොහේ ඉන්නවද කවුද දන්නේ බං? අපි හන්දට යනකොට කලවර වැටේද බං? නැති වෙයිද? මේ ඇත්තටම අපි කොහෙන්ද හොයාගන්නේ බං? හන්දේ කොහෙවත් නැති. හන්දේ නැ. හන්දට යන්න කිලෝමීටර් 7-8ක් තියෙනවනේ බං. ඊට වඩා ලේසි අපි ජගතලේ ගිහද යන එක. අපි දැන් මෙතනින් මොකද කරන්නේ? තෙල් නැත්තා වැටේද බං? අපි කොහොම හරි ජගතයාව හොයාගමුකෝ. අපි කෙලින්ම 500ක ගමු. ඉතුරු කිලෝමීටර් ටිකක් ගිහිල්ලා හන්දට තමයි යන්න තියෙන්නේ. මං ජගත් නෙවෙයි මං සුගත්. මං කියන්න ගියේ ජගතයට අපි කතා කරලා හන්දට ඉතුරු ටික යන්න රොකට් එකට තෙල් ඉල්ලගමු. ඌගාව දීද බෝ? උද මේ බල දෙන්න මොකද කරන්නේ බබ් මගේ කුඹරට එල. ඊමි චන්ද්‍රපාල මාව කොහොමද හන්දට ආවේ? චන්ද්‍රපාල මාමද? මොකු කියන්නේ පාපේ තාත්තට ඔක කියයි. පිස්සුද මං? ඇහිලා ඇහිලා. මම්මත් ඔය වයස පාස් කරලා නෑ ආවේ. බල දෙන්න තාම ඉන්නේ හතර යන්න තව කිලෝමීටර් 7ක් විතර නේ තියෙන්නේ. හරියටම කිව්වනේ. හදට යන්න තෙල් මදි නම් කියන්න මම දෙන්නම් තෙල් ටැංකිය පිරින්ද. මරු සුපිරි. ඇත්තටම මාමේ අපේ ජගත් අයියගෙන් ගත්තා තෙල් ලීටර් 2ක්. රොකට් එකට තෙල් මදි. දැන් හන්දේ මග ඉන්නේ අහසේ. තෙල් ගන්න තැනක් නැතුව නෙමෙයි ඉන්නේ. මම දෙන්නම් බං.
මාමගව තෙල් තියෙනවද? තෙල් තියෙනවා. අපි නම් අහලා තියන්නේ මේ ගමේ ජගතය ගාව විතරයි බඩු තියෙන්නේ කියලා. අනේ නිකන් හිට හම්බන් උඹලා තාම ගැටිසියනේ. ගැටිසියෝ? යකෝ ජගත් තෙල් දෙන්නේ මම. මම ඔය හදනකොට හදන්නේ හත ගාවට ගිහිල්ලා හත පෙනිපෙනි බඩු නැතිින්න. ආ එනවනේ එතකොට ඕඩර්. හරියට මාරි අපිට හඳ පේනවා. යන්දමේ අර ආවදනනෝ මොකද කරන්නේ? තෙල් ලීටරයක් ගන්නවද? තෙල් ලීටරේ කීයද මාමේ? උඹලා තාම මගේ උනත් යාළුවාගේ පුත්තුනේ. දෙන්න ලීටරේ 500 ගානේ. පනහත්තේ දෙන්න 50 ලීටරයක් නේ ඔබට මිලි ලීටරයක් ගන්න බෑ. ආච්චි දකෝ ගංජාම වැටෙයි මං ගිහිල්ලා එන්න සුටුස් ගාලේ නෝ ඈ අපි හාවත් එක කතා කර කර ඉන්න මාමේ ඔබේ කතා කරන්නේ මේ කතාවම දුර අර ඌව දෝනනෝ බං මේ චන්ද්‍රපාල මාමා අය හදට එයිද බං? එයි නේ. නැතුනොත් වැටෙන්න තමයි වෙන්නේ. නැතුනොත් තුවාල වෙන්නේ බං. ඒවල් සුගදයා. ඈ අපි හෙට දෙල් 1500 විතර ගහමු මේ. ගහමු ගහමු බඩත් මගින්ට වෙන්නේ බෙද අත වගේ. සුදු අරලියා මල පුනේ ඇයි තනිව ඔතලාගේ නාව අද ගහමු පොල බල දන්නවනේ චන්ද්‍රපාල මාමගේ වැඩක් ආයේ මේ 500 පාඩු නෑ අපිට ලාභයි. උඹලා තාත්තලගේ පිට් එක තියෙන පිට් එක ලොකු උඹලට අනික හදේ දැන් ජීර් එක දාලා තියෙන හින්දා නියුට්‍රල් කරලා ඔතන්ට බෑනේ ඔතලමයි ගිනා මේකෙන් නම් බං හන්දට ගිහිලා අඟහරු වලට ගිහිලා සිකුරට ගියයි ගිහිල්ලා ගෙදරින්නත් බලවා මේ ආයි ජගත්ට දෙන්නේ නෑ තෙල් සල්ලි දෙලිම්ම මෙයාට ආය දල්ලාලේ උඹලට අභ්‍යවකාශ වටේ වටයක් ගන්නව මං දෙන්නම් බඩු ඕන තරම් එහෙනම් කොල්ලෝ මම යන්න ඈ මට තව කොල්ල සෙට් එකක් එනකොට මගදී හම්බුණා උන්ටත් ඉල්ලවුවනේ අපිත් එක්ක යන් අතට මේකේ බෑ බෑ උනුත් දැන් ජීර් එක දාලා ඉන්නේ මග මං උන්ටත් දීලා එන්න චන්ද්‍රපාල මාමා මේ ගිනි පිටියන්න තිම්පා තිම්පා මං මේ තියෙනවා එහෙනම් මං කැපුණා මේ මොනෝ උනත් මිනිස්සය හොදයි නේ බලපංකෝ සයිස් එක බුදියා ජගතයාගේ බොඩු හතරක විතර එකතුවක් වගේ ඊ අල්ලපක් මේ පස්සේ නෑ බක්කොර ඇයි නිකන් ගොමුර හත් දෙනවා නෑ අමුමාමු ගොම්බිට්ටක් කටේ දාගත්තා වගේ නේ බං. පරි බලන්න. හැබැයි මෙයාගේ බඩු ඒ වගේද දන්නේ බං. වදී. මොනේ නෝ. ගොමනේ. චන්දපාල චන්ද්රපා.